ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව 135000 ඉක්මවයි ග්‍රෑන්ඩ් පාස් නාගලගන් වීදිය හුදකලා වෙයි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ජනාධිපති කාර්යසාධක බලකාය සහ තානාපතිවරුන් අතර හමුවක් 21 වනදා පාස්කු ප්‍රහාරයේ සැමරුම් අවලංගු බව කාදිනල් හිමිපාණන් කියයි ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රයේ සේවකීන් පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතුයි සජිත් කියයි රිෂාඩ් බදුඩීන්ගෙන් CID පැය 4ක ප්‍රකාශයක් දැන් දේශීය පුවත් COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා වාර්තා වන මරණ සංඛ්‍යාව 135000 ඉක්ම වනවා මෙතර ග්‍රෑන්ඩ් පාස් හි නාගලකන් වීදිය ප්‍රදේශයේ COVID-19 වෛරස ආසාදිතයන් හඳුනා ගැනීමත් සමග අද සිට එම ප්‍රදේශ හුදකලා කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා මේ වන විට මෙරටින් වාර්තා වන COVID-19 වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 238ක් COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයින් 166 දිනක තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙනවා. මේවන විට පුද්ගලයන් 68 දිනක සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මෙතර ජයල සුදුවැල්ල ප්‍රදේශයෙන් තහවුරු කරගත් COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් ඇසුරු කළ සහ ඔවුන් සමග මත්ද්‍රව්‍ය භාවිත කළ තොටලඟ නාගලගම් වීදිය සෙක්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ ඔහුගේ අසල්වැසියා පසුකියදා පුණානි නිරෝධාන මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබෙනවා කෙසේ වෙතත් පුණානීහිදී එම පුත්කලින් දෙදෙනා අතරින් COVID-19 වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙන්නේ අසල් වෙසී පුත්කලයා පමණයි මෙම පුත්කලින් දෙදෙනාද පසුගිය දිනක එකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ කෙසේ වෙතත් නාගලකම් වීදී පිහිටි ඔවුන්ගේ නිවෙස් වෙත පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සෙක්කුවත්ත ප්‍රදේශයේ පදිංචි පුත්කලින් සිය දිනකට අධික පිරිසක් පුණානි සහ සම්පූර්ණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ඊයේ පස්වරුවේ කටයුතු කළා මෙතර තොටලඟ ප්‍රදේශයේ සිට වැල්ලම්පිටිය ප්‍රදේශයට පැමිණි පුත්කලින් කිහිප දෙනෙකු හේතුවෙන් වැල්ලම්පිටිය සේදපත් ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙයාලා නිරෝධායන මධ්‍යස්ථානයට යවන්න ඕන පිරිසක් නම් ගෙදර ඉන්න අයත් එක්කම යවන්න වෙනවා. එතකොට ඕගොල්ලෝ මේ ගෙදෙට්ටත් දැන් මේ වෙලාවේ ආව ගියා ඉන්නවනම් ඒගොල්ලන්වත් යවන්න වෙනවා. හරියට විමර්ශනයක් කරලා. පිටින් කාවවත් ගණ්ඩත් එපා. එළියට කවුරුත් යන්නත් එපා කියලා. අතරපස්සේ තන ඉන්නවා. ආරක්ෂාව දාන්න ඉදී. තේරුම් ගන්න. එතකොට මේගොල්ලෝ ලොකු කැපකිරීමක් එතන කරා. පිටස්තර පුත්කලින් පිරිසක් මෙම ප්‍රදේශයට පැමිණීම ප්‍රදේශවාසීන් නොසන්සුන්තාවයට පත්වීමට හේතුව බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. ඒක නිසි ක්‍රමවේද අනුගමනය කරන්නේ නැතුව තමයි මේක දෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ රාත්‍රී වෙලාවේ ඇවිල්ලා තියෙන නිසා අපිට හරියම තොරතුරක් මේ වෙලාවේ ගන්න බෑ. නමුත් ගමේ වය වෙලා තියෙනවා මේ සම්බන්ධ මොන වගේ පිරිසක් ඇසුරු කරපු කෙනෙක්ද ඇවිල්ලා තියෙන්නේ දෙන්නෙක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ වාක්‍යම අපිට ගන්න බැරි නිසා తాවකාලිකව මේ නිවස තුලම නිරෝධායන වෙන්නල උපදෙස් දීලා අපි ඒගොල්ලන්ව නිවසෙන් එළියට එන්නත් එපා පිටයට නිවසට යන්නත් එපා කියන උපදෙස් ටික ලබා දීලා ඒ අවශ්‍ය කරන උපදෙස් ටික ලබා දීලා දැන් අපි ඒගොල්ලන්ව නිරෝධායන ලක් කරන්න පටන් ගත්තා. මෙහිදී එම නිවස පරීක්ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම නිවසේ සිටි පිටස්තරව පැමිණි පුත්කලින් ඇතුළුව පුත්කලින් 7 දෙනෙකු නිවසේම ස්වයන් නිරෝධායනට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා. ගෙදරින් නිරෝධායන වෙන්නේ. හරි. හැබැයි ගෙදරින් එළියට යන්න බෑ. එයනුව ග්‍රෑන්ඩ් පාස් හි නාගලගම් වීදිය ප්‍රදේශයේ COVID-19 වෛරසය ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග අද සිට එම ප්‍රදේශයේ හුදකලා කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. එයනුව එම මාර්ගයට පිවිසිය හැකි මාර්ගද මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. මෙතර මෙවැනි විට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බේරුවල පන්නිල සහ චීනකොටුව යන ගම්මානවල කොරෝනා ආසාදිත රෝගීන් ළඟින් ඇසුරු කළ පුත්කලින් 65 දෙනෙකුගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීම අද දින බේරුවල දේවස්ථාන භූමියේදී සිදු කරනවා. කලතර දිස්ත්‍රික් මහරුහලි වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා. මෙතර බුස්ස නවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුත්කලින් 11 දෙනෙකු අද එම මධ්‍යස්ථානයෙන් පිටව ගියා.
සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු මෙලෙස අද බෝස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගිය අතර එම පුද්ගලයන් සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට ප්‍රථම PCR පරීක්ෂණයකට භාජනය කිරීමටද කටයුතු කර තිබෙනවා. මෙතර ෆෝබ්ස් සංග්‍රහ විසින් පළ කර ඇති පුවත කනුව කොරෝනා වසංගත අවදානම වැඩිම රටවල් 24ට ශ්‍රී ලංකාව එක් කර තිබෙනවා. ඩීප් නොලෙජ් ගෲප් නම් ආයතනයක් විසින් සිදු කරන ලද වර්ගීකරණයක් උපුටා දක්වමින් මෙම ෆෝබ්ස් නම් සංග්‍රහව මේ බව වාර්තා කර තිබෙනවා. ඉතාලිය, ඇමරිකාව, එංගලන්තය මෙම ලයිස්තුවෙන් අවදානම වැඩිම රටවල් ලෙස නම් කර තිබෙනවා. එම දත්ත වාර්තාවලට අනුව COVID-19 වෛරස අවදානම අඩුම රටවල් ලෙස ඊශ්‍රායලය, ජර්මනිය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, චීනය මුල් තැන්වල පසු වෙනවා. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඇමරිකාවේ ජෝන්ස් හොප්කින්ස් වෙබ් අඩවියේ දත්ත වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව COVID-19 රෝග පාලනය පිළිබඳ ඉදිරියෙන් සිටි රටක් වනවා. එවන් පසුබිමක් තුලයි ඩීප් නොලෙජ් ගෲප් නම් ආයතනය විසින් ශ්‍රී ලංකාව COVID-19 වෛරසයෙන් අවදානමට ලක්වී ඇති රටවල් අතර 16 වන ස්ථානයේ පසුවන බව සඳහන් කළේ. ලොව පුරා වාර්තා වන COVID-19 මරණ සංඛ්‍යාව මෙවැනි විට 135,000 ඉක්මවා තිබෙනවා. මෙවැනි විට වෛරසය සදින වූ සංඛ්‍යාව 297,480ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පුද්ගලයන් 520,553 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. පුත්කලින් 3721 දිනකු මෙවන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව යුද හමුදාපති ලුතනල් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අද උදෑසන නාගලගම් වීදියේ ප්‍රදේශයේ හුදකලා ග්‍රාමයක් හැටියට නම් කරන ලැබුවා. ඊට හේතු වූයේ එම ග්‍රාමයට ඊට දින කිහිපයකට ප්‍රථම සුදුවැල්ල ප්‍රදේශයෙන් සොයාගන්නා ලද මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයා සමග ඇසුරු කරපු සමහර අයවලුන් තවදුරටත් ආසාදිතෙන් බවට පත් වුණා. එයින් කීප දෙනෙකු මේ ප්‍රදේශ වලට ඇවිල්ලා තියෙනවා. ඒක හින්දා සමහර අවස්ථාවකදී ඔවුන් ඇසුරු කරපු හින්දා ළඟින් ඇසුරු කරපු හින්දා මේ ග්‍රාමීන යම් කිසි පුද්ගලයන් කීප දෙනෙකුට මේ ආකාරයෙන් කොරෝනා වෛරසය නැත්නම් COVID-19 ආසාදිනුට හැකියාවක් තිබ්බා. මේ ප්‍රදේශනොත් 118 දෙනෙකු අද පාන්දර වෙද්දී පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරා. නමුත් දෙවෙනි තුන්වෙනි වලලුවල යම් කිසි පුද්ගලයෙකු මගහැරියෝ සිටියොත් කියන සැකය මත මෙම ප්‍රදේශය මෙවැනි විට හුදකලා ග්‍රාමයක් හැටියට පත් කළා තිබෙනවා. 1631 දෙනෙකු තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් පවතින අතර 3721 දෙනෙකු මේ අනුව මෙවන විට නිරෝධායන කටයුතු නිමවලා නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත්ව ගොස් තිබෙනවා. කොරෝනා වෛරස් වසංගතය නිසා අඩාල වූ ජන ජීවිතය යථාතත්වයට පත්කොට ආර්ථිකය ජලී පණකැන්වීම පිණිස සැලසුම් කළ උපාය මාර්ග මෙම සත්‍යන්තයේ ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍යංශය විසින් අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා. මෙතර ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික දෙංශයේ සේවා යළි ආරම්භ කිරීමට ඇති හැකියාව සොයා බලා කඩිනම් පියවර කණ්ඩායම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යංශ ලේකම්වරුන් වෙත දැනුම් දී තිබෙනවා. ඒ රාජ්‍යයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් සමග ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියා. දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂා වන අයුරින් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. රජයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවකදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා. රාජකාරී කටයුතු බාධාවකින් තොරව ජනාධිපති වරයා ලේකම්වරුන්ට දැනුම් දුන්නා. අලුත් ආර්ථික රටාවක් ගොඩනැගීමේ යාන්ත්‍රණය සැකසීමේදී
වගකීම අමාත්‍යාංශය වෙත පැවරෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා. මාර්ග ආරක්ෂා කිදිකිරීමේ වැඩසටහන ඇතුළු නැවත ඇති සංවර්ධන ව්‍යාපෘති ජල්‍ය ඇරඹීමට පියවර ගැනෙනවා. සෙසු රටවල් මුහුණදී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් දේශීය කෘෂි ආර්ථිකය කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු බව මෙහිදී අවධාරණය කෙරුණා. අපනයන කෘෂි භෝග කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් වගා කළ හැකි බිම් ඵලදායී ලෙස ඊට දායක කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරනු ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය ගමට ගෙන යාම මේ වැදගත්කමද ජනාධිපතිවරයා පැහැදිලි කළා. අලුත් ව්‍යාපාරිකරිය අවධානය යොමු කළ යුතු අතර එමෙන්ම අධකීම් සහිත ව්‍යාපාරිකයන්ටද අවස්ථාව සලසා දිය යුතු බව මෙහිදී සාකච්ඡා වුණා. සමස්තයක් ලෙස ප්‍රතිපත්තිමය ආකාරයෙන් ආර්ථිකය ගොඩනැගීම කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. මේ අතර COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල මෙහෙයවීම සඳහා වන කළමනාකරණ කමිටුව ඊයේ දින ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. මහ බැංකුවේ අධිපති මහාචාර්ය W. ලක්ෂ්මන් මහතා අරමුදලේ සභාපතිත්වයේ දරනවා. ජනාධිපති කාර්යාල ප්‍රධාන මූල්‍ය නිලධාරී රවීන්ද්‍ර ජේ විමලවීර මහතා අරමුදලේ ලේකම් ධුරයේ හොබවන අතර අමාත්‍යාංශ ලේකම් වරුන් ආයතන ප්‍රධානීන් ඇතුළු 16 දෙනෙකුගෙන් කමිටුව සමන්විතයි. අරමුදලට විවිධ පාර්ශ්වයන්ගෙන් ආධාර මුදල් ලැබෙමින් පවතින අතර එය පිහිටු වීමෙන් ජනාධිපතිවරයා ක්ෂාකල අරමුණ ඉටුකර ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්ුණා. කොරෝනා මර්ධනය සඳහා අවශ්‍ය ඖෂධ වෛද්‍ය පරීක්ෂණ උපකරණ හා ධාරිතා වර්ධනය ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් සඳහා මූල්‍ය අවශ්‍යතා සැලසීම, සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සහ අත්‍යවශ්‍ය මහජන සේවා සපයන්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව හා සුරක්ෂිතභාවය මෙන්ම ළමයින්, කාන්තාවන්, අඩු ආදායම් ලාභීන්, වැඩිහිටියන්, ආබාධිතයන් හා අවදානමට ලක්විය හැකි පුද්ගලයන් වෙනුවෙන් මූලික අවශ්‍යතා සැපීම අරමුදලේ අරමුණ වෙනවා. අලිබාබා සමූහයේ නිර්මාතෘ ජැක් මා පදනම හා අලිබාබා පදනම එක්ව කොරෝනා රෝගය හඳුනා ගැනීමේ උපකරණ කට්ටල 20,000ක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා. අලිබාබා සමූහයේ නිර්මාතෘ ජැක් මා පදනම හා අලිබාබා පදනම එක්ව කොරෝනා රෝගය හඳුනා ගැනීමේ උපකරණ කට්ටල 20,000ක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා. ඇමරිකානු ඩොලර් 129,011ක් පමණ වටිනා මෙම වෛද්‍ය උපකරණ කට්ටල ඔවුන්ගේ මෙරට නියෝජිතයන් විසින් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හට බාර දෙනු ලැබුවා. මෙම පරිත්‍යාග සිදු කර තිබෙන්නේ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීමක් වශයෙන්. මේ අතර අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රටවල් කිහිපයක තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඇමරිකාව, එංගලන්තය, යුරෝපානු සංගමය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවල මෙරට සිටින තානාපතිවරුන් මෙම හමුවට සහභාගී වුණා. කොරෝනා උදුරු හමුවේ මෙරට රජය හා ජනතාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ඒ රටවල ප්‍රසාදය මෙම රටවල රාජතන්ත්‍රිකයන් විසින් ශ්‍රී ලංකා රජයට පිරිනමන ලද අතර ඉතිරි කටයුතු සඳහා එම රටවල් සහය ලබා දෙන බවද ප්‍රකාශ කර සිටියා. ඇඟලුම් කර්මාන්තයේ නිරත වූවන්ට සහන ලබා දීමට රජය මැදිහත්ව කටයුතු කළ යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් අපේ රටේ ආර්ථිකයට වැදගත්ම දායකත්වයක් ජීවනාලියක් ලබා දෙන්නේ ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රය. රණසිංහ ප්‍රේමදාස යුගයේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහනෙන් ශක්තිය ලැබපු මේ කර්මාන්තය අද වෙන විට දැවැන්ත පරිහානියකට ලක් වෙලා සිටිනවා. අපේ රටේ ලක්ෂ 4ක් ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රයේ රැකියා කරනවා. අපේ නිෂ්පාදනවලට, අපේ අපනයනවලට ඒ ලබා දුන්නු භාණ්ඩවලට මේ වෙන විටත් මුදල් ලැබිලා නැහැ. ඒ වගේම අනාගත ඇනවුම් අපේ කර්මාන්ත ශාලාවලට ලැබිලත් නැහැ. ඍජුවම රජයේ මැදිහත් වෙලා මේ කර්මාන්ත ශාලාවල සේවය කරන ඒ කම්කරු ප්‍රජාවට, විශේෂයෙන්ම කාන්තා ප්‍රජාව වැටුප් ලබා දීම සඳහා බණ්ඩාරම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිවුදීන් මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. එහිදී හිටපු මන්ත්‍රීවරයා පැය 4කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දී තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිවුදීන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි මන්නාරම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළවයි මෙලෙස හිටපු මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණේ. ඔහු පැය 4කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ඉන් පිටව ගියා. දේශපාලන විරුද්ධ මතය තියෙන පිරිසක්
මට විරුද්ධව දාපු චෝදනාව සම්බන්ධව පරීක්ෂණයට එන්න කියලා CID එකෙන් මට කියලා තිබුණා ඒකට ආවා දේශපාලනයේ වාසිය ගන්න ඕන ප්‍රසක් වශයෙන් දාන පෙටිෂන් මම තමයි පරීක්ෂණ කරන්නේ එතකොට ඔබතුමාගේ සහෝදරයෙක් දැන් මේ වෙනුවට අත්අඩංගුවේ ඉන්නවා ප්‍රාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් ඒ ගැන මොකද කියන්න තියෙන්නේ මගේ සහෝදරයා නිසා තමයි යාට මේ වගේ අසාධාරණයක් වුනේ ඉබ්‍රාහිම් කියන්නේ වැදගත් බිස්නස්මෑන් එකෙක් ඉබ්‍රාහිම්ගේ පුතා ඉන්සාෆ් අහමඩ් කියන්නේ එයාත් ලංකාවම නම්බර් 1 එක්ස්පෝර්ටර් බිස්නස් එක්කාරය ඒ මිනිහයා බෝම්බකාරයෙක් වෙයි කියලා මේ වගේ ජරා වැඩ කරලා මිනිමරයි කියලා අපි කවුද දන්නේ මේ රටට දෙන්වීමක් කරා දෙනුදීමක් කරා පාස්කු ඉරිදාවට ඉස්සරහා මේ වගේ සිද්ධියක් වෙන්න වෙනවා කියලා තොරතුරු ලැබිලත් කාටත් බැරි වුණා කවුද බෝම්බකාරය කියලා හොයාගන්න බෝම්බ පුපුරන එනකන් කවුරුත් දන්නේ නැහැ දැන් බෝම්බ පුපුරපු ඉන්සාෆ් අහමඩ්ගේ නෝනාත් කියනවා මමත් දැනගෙන හිටියේ නැහැ කියලා මගේ මාත්‍යා මේ වගේ වැරදි වැඩක් කරයි කියලා අපි පරීක්ෂණ වලට බාධා කරන්න අපි මේ රට වෙනුවෙන් අපි ඉල්ලීමක් කරනවා පරීක්ෂණ පවත්වන්න සාධාරණ පරීක්ෂණ වෙන්න ඕන එත්ත දරදිකාරයා දඩුවමක් දෙන්න මගේ සහෝදරයා වැරද්දක් කරා නම් මරණ දඬුවම උනොත් දෙන්න ඒක ප්‍රශ්නයක් නෑ මේ ත්‍රස්තවාදීට මෙච්චර සිය ගණන් මරණේ සිදු වෙච්ච එකට මගේ සහෝදරයා කාරණයක් නම් අපිත් කියනවා මේ මරණ දඬුවමක් දෙන්න එත්තටම මන් දන්න විදිහට මගේ සහෝදරයා කිසිම මේ ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධ නෑ කියලා මම වාකීම කියන්න කවුද දේශපාලන විදියෙන් පලි ගන්න හදන්නේ පුතුමාගේ ओके बोमस्तोदिया ඔබතුමා ඒකට උත්තරයක් දෙන්න නැත්තේ එමෙතුමා මම විරුද්ධ පක්ෂයේ කෙනෙක් කවුද පරිගණක කියලා හිතා ගන්නකෝ කවුද මේ පරිගණන හදන්නේ පුතුමාගේ කියන්නේ ඔව් ඉවරයි නේද පස්සේ කියන්න පසුකේ වසරේ පාස්කු ඉරු දින මෙරට කතෝලික දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවට වසරක් සපිරෙන ලබන 21 වෙනිදාට නියමිත පෙර සැලසුම් කර තිබූ සියලු වැඩසටහන් අවලංගු කිරීමට තීරණය කළ බව කොළඹ අගරදුගුරු මල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා. කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවමැදුරේ සහ කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවමැදුරේ බෝම්බ ප්‍රහාරයෙන් නියගිය අය භූමදාන කර ඇති සුසාන භූමිවලත් අපි සංවිධානය කළා තිබුණු සියලුම අනුස්මරණ වැඩසටහන් නොපැවැත්වීමට අපි තීරණය කළා. මෙම මහා ව්‍යසනයේ සිදු දවසේ නම් අප්‍රේල් 21 වෙනි දින පළමු බෝම්බය පිපිරුණු වේලාවට එනම් උදෑසන 8:45ට මෙම අභ්‍යාසයේ නිවෙස්වල සිට හදවතින්ම සහසම්බන්ධ වෙන්නට කියලා මම ආරාධනය කරනවා සියලු දෙනාට. ලබන අඟහරුවාදා එනම් අප්‍රේල් 21 වෙනිදා උදේ 8:40ට පමණ සියලුම කිතුණු දේවස්ථානවල සීනු නාද කරන ලෙස මම කළ ඉල්ලීම හැකිනම් බෞද්ධ විහාරස්ථාන ඇතුළු සෙසු ආගමික ස්ථානවලද ක්‍රියාත්මක කරමින් මුළු රටම මෙම අනුස්මරණ අවස්ථාවට පිවිසෙන මොහොත සනිටුහන් කරන ලෙස මම ඉල්ලා සිටිනවා. උදේ 8:45ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වා ගන්න කියලා මම රටේ රජයෙන් සහ අනිකුත් සියලුම ආයතනවලින් සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ ඛේදනීය ව්‍යසනයෙන් දිවි අහිමි වූ සහ විපතට පත් වූ අය සිහි කරමින් උදේ 8:47ට පහනක් හෝ ඉටි පහනක් දැල්වා නැත්නම් ගෙදර තියෙන පහන් කූඩුවේ පහන දැල්වලා ආගමික වතාවක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළ පරීක්ෂණ පිළිබඳව සහ පාර්ලිමේන්තු මහමැතිවරණයේ පැවැත්වීම පිළිබඳවද කාදිනල් හිමිපාණන් අදහස් පළ කළා. ඒ වගේම වැරදි හේතුන් මත අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන්නට තරම් අන්තවාදී වුණු ඇතැම් පිරිසක් තමයි මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ කියන එක පැහැදිලි. ඒ නිසා මේ යම්කිසි විදියකට යම්කිසි කෙනෙක් මේකට අනුබල දීලා සහයෝගය දීලා මේකට මුදල් දීලා එහෙම මේ කට්ටියව උසිගැන්නුවා නම් ඒ අය මේ බෝම්බ ප්‍රහාරය කරපු අයටත් වඩා භයානක පිරිසක්. ඒතොර මේ පිරිසට හෙටත් පුළුවන් ඒ වගේ එකක් සංවිධානය කරන්න. ඒ නිසා මේක පිටිපස්සේ ඉන්න අය කවුද කියන්නේ? මේකේ අදහස ආවේ කොහෙන්ද? මේකට මුදල් දුන්නේ කවුද? මේ කට්ටියට සහයෝගය දුන්නේ කවුද කියන එක හොයා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම ඒ ඇයට රටේ නීති අනුව දඩුවම් කිරීම වැදගත් වෙනවා. ඒ වැඩපිළිවෙල යන්න ඕනේ ඉදිරියට. ඉතින් දැනට කෙරීගෙන යන වැඩපිළිවෙල අපි සන්තෝෂ වෙනවා. මොකද යම් යම් උදවිය පිළිබඳව කරුණ සොයාගෙන ඒව ඉදිරිපත් කරලා ඒව අත්දැන් ගොඩ අරගෙන ප්‍රශ්න කිරීම ස්වභාවික දෙයක්. ඒ කියන්නේ එකෙන් අපිට පේනවා අර සියලුම දේ කාපට් එක යට හංගවා තැබීමේ ප්‍රතිපත්තියක් නෙමෙයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ කියලා. මම හිතන්නේ මේක ඡන්දයක් පවත්වන සුදුසු අවස්ථාවක් කියලා. ඒ නිසා මේ වෙලාවේ ඒක නෙමෙයි අපේ තියෙන්නට ඕනේ මේ ප්‍රමුඛතාව. ප්‍රමුඛතාවේ මේ කඩුල්ල පැන ගන්න එක කොහොමාරේ. සර්ව සම්පූර්ණයෙන්ම අපේ රට මේ ප්‍රශ්නේ ගොඩ වුණ දාට තමයි අපිට ඒ ගැන හිතන්නට පුළුවන්.
රටතුල පවතින තත්ත්වය හැමේ රුපියල් 5000 දීමනාව ජනතාවට ලබා දීමට වෙහෙසි කටයුතු කළ බවත් ඉදිරියේදී එම රාජකාරී කටයුත්තෙන් ඉවත් වීමට සමස්ත ලංකා ග්‍රාම සේවක නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙන බවත් එම සංගමය පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් එදී ඒ 5000 දීමනා ගෙවීම සම්බන්ධව වැඩිහිටි දීමනාව සමුර්ධි දීමනාව ඒ සියලුම දීමනා 75ක් ගෙවිලා ගෙවලා අවසන් කරලා තියෙනවා. දැන්ට අවසන් කරන්න තියෙන්නේ ජීවනෝපාය අහිමි වෙච්ච අයගේ රුපියල් 5000 ගෙවීමේ කාර්යය පමණයි. ඒකේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය තුලින් නිකුත් කරපු චක්‍රලේඛණයට අනුව අපි විසින් කමිටුව රැස් කළා. කමිටුවේ අභිමතය පරිදි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒ ගෙවන්න ඕන අවසාන ලැයිස්තු ඊයේ වෙනකොට සකස් කරලා අවසන් කරලා තිබුණා. එහෙම අවසන් කරලා තිබියදී ඊයේ සෞඛ්‍ය අමාත්‍යතුමිය මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවමින් ප්‍රකාශ කරනවා මේ ජීවනෝපාය සඳහා මේ නිර්ණායක යටතේ නැවත අයදුම්පත් පුරවලා මේක කරන්න ඕන කියලා මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්තුවා. අපි ඒ පිළිබඳ දැඩි කනගාටුව ප්‍රකාශ කරනවා. රුපියල් 5000 ගෙවීමේ කමිටු රැස්වීම ඇතුළු සියලුම ගෙවීම් කටයුතු වලින් අපි ඉවත් වෙන්න තීරණය කරා. මොකද මේක අමාත්‍යංශ ලේකම්ගේ චක්‍රලේඛණයෙන් එය සමුද්ධි සමාජ ධාරීන්ට පවරලා තියෙන කාර්යයක්. එතකොට අපිට නෛතික බැඳීමකුත් නැහැ මේ කාර්ය කරන්න. මේක ග්‍රාමීය ධාරීන්ට ඇති වගකීමක් නෙවෙයි. ඒකෙන් අපි බැහැර කරලා තියෙනවා. ඒ නිසා සියලුම ග්‍රාමීය ධාරීන් අද දින සිට මේ සියලුම කාර්ය වලින් ඉවත් වෙන බව අපි මේ අවස්ථාවේ දැනුම් දීලා සිටිනවා. රට තුල ස්ථාවරත්වයක් ඇති කිරීමට නම් හැකියක්මනින් මහපතිවරණයකට යා යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක සුමතිපාල මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මැතිවරණයක් පැවැත්වුවේ නැත්නම් වෙන ප්‍රශ්නේ මැතිවරණයක් නොපවත්වා තියෙන ප්‍රශ්නට වඩා විශාල ගැඹුරු ප්‍රශ්නයක්. මේ රට අර්බුදයකටම යනවා, අස්ථාවර වෙනවා. ඒක නිසා අපි මේක දේශපාලනයෙන් අවස්ථාවාදී දේශපාලනයෙන් හිතන්නේ නැතුව මැතිවරණ ප්‍රකාශ කර තියෙනවා නම් මැතිවරණයට අවශ්‍ය සියලුම ශක්තිය යොදලා අපි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් ඉතාම සාර්ථකව ඊයේ කොරියාව ජනාධිපතිවරණයේ තියලා ජනාධිපතිවරු ප්‍රකාශපත් අපිට වඩා ප්‍රමාණයක් මැරලා තියෙනවා. අපිට වඩා ලෙඩුම් ප්‍රමාණයක් එහෙ රටේ සොයාගෙන තියෙනවා. අපිට ඉතාම ගැඹුරුවෙන් විදිරේ ලෙඩේ හැමතැනම බෝ වෙනවා. රටේ ස්ථාවරභාවය ඇති කිරීම එක විශේෂ කරුණක් තමයි දේශපාලන ස්ථාවරභාවය. ඒ නිසා අපි මේ විශේෂයෙන්ම මැතිවරණ කොමසාරිස්තුමා සම කොමිසමත් එක්ක සාකච්ඡා කරලා විධායක ජනාධිපතිතුමා විසින් ජූනි මාසයේ දෙවෙනිදාට ඉස්සෙල්ලා නැවත දිනයක් ප්‍රකාශයට පත් කළා. ඒ ප්‍රකාශිත දිනයට අවශ්‍ය සියලුම පහසුකම් අත්‍යවශ්‍ය කරුණු සඳහා විධායක ජනාධිපතිතුමා සමග සියලුම රාජ්‍ය තාන්ත්‍රික යාන්ත්‍රණය ක්‍රියාත්මක කරලා ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව නිර්මාණය කිරීමට කටයුතු කරන්න ඕන. ආණ්ඩුවක් බිහි කිරීමේ සිහිනය වෙනුවෙන් රටේ ජනතාව බිල්ලට යොදා ගනිමින් වත්මන් පාලනය කටයුතු කරන්නේ නම් විපක්ෂයක් ලෙස එය නැවැත්වීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඒට විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රසිද්ධියේම මේ රටේ ජනතාවට දැනගන්න සැලැස්සුවා. අපි මොනම හේතුවකටවත් මේ රටේ ජනතාව පලියක් කරගෙන මැතිවරණයකට යන්න සූදානමක් නැහැ. එතුමාගේ ප්‍රකාශයත් එක්ක කියවෙනවා මේ වෙලාවේ මැතිවරණයක් තිබෙන කිසිසේත් සුසු වෙලාවක් නෙමෙයි කියලා. නමුත් ආණ්ඩුව මේ ගන්නා උත්සාහයේ දැන් උමනාව උනන්දුව ඒ සංඛ්‍යාලේඛන එතරම් සැලකිල්ලට නොදක්වන ආකාරය මේ ක්‍රම තුලින් සහ ජනතාවගේ මනස හදන්න පාසල් පැවැත්වෙන දින මේවා විහිළු අපිට කියන්න බෑ මැයි 11 වෙනිදා මේ රටේ ඇති වෙන්න තියෙන தත්ත්වේ. ඒ නිසා මේ කියන කාරණා ඔක්කොම එකතු කරලා අවසාන මොහොතේ හරි මැතිවරණයක් තියීමේ උවමනාවක් රජයට තියෙනවා. ඒ නිසා අපි කියනවා රජය මේ වෙලාවේ මැතිවරණයකට යන්න උවමනාවක් තියෙනවා. මේ රටේ ජනතාව මේ තියෙන ව්‍යසනයෙන් ආරක්ෂා කරන ඒ සහතිකයේ දිය යුතුයි. දැන් ආණ්ඩුවක් බිහි කර ගැනීමේ සීනිය වෙනුවෙන් රටේ ජනතාව බිල්ලට දෙනවා නම් අපි විපක්ෂයක් විදියට ඒ වෙනුවෙන් ගත යුතු හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා කියන කාරණා මතක් කරගන්න. පවතින කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට දිවයින පුරා ආගමික වැඩසටහන් මෙන්ම විවිධ ආරක්ෂක වැඩසටහන්ද ක්‍රියාත්මකයි. ලොව පුරා පැතිර යන කොරෝනා වෛරස තත්වයෙන් දුර වී ලොව සියලු වැසියන් හට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අතුරුගිරිය පොරේ පුරාණශ්‍රී විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි තෙමස් පූර්ණ පිරිත් සජ්ජායනයක් ආරම්භ කර තිබෙනවා. පසුකිය මාර්තු මාස 18 වන දින ආරම්භ කළ මෙම පිරිත් සජ්ජායනයේ අතරතුර අද දින පිරිත් පැන් ජනතාව වෙත බෙදා දීම අතුරුගිරිය පෝරේ පුරාණ ශ්‍රී විහාරස්ථානයේදී සිදු කරනවා.
දිවයිනේ උත්කත වේති කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ජාතික රුධිර පාරවියලින සේවාවේ දැනට ඇති රුධිර සංචිතයන් ස්ථාවරව තබා ගැනීම මහත් අභියෝගයක් වී තිබෙනවා. ඒ අනුව රුධිර සංචිතයන් ස්ථාවරව තබා ගැනීමට සහාය දැක්වීමේ අරමුණින් ගුවන් හමුදාපති යා මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සහ පළාවේ ගුවන් හමුදා කඳවුර කේන්ද්‍ර කරගනිමින් ගුවන් හමුදා සමාජික සමාජිකවන් විසින් ලේ දන් දීමේ වැඩසටහනක් පවත්වා තිබෙනවා. කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් රටේ පවතින තත්ත්වයේ හමුවේ අසරණ වී සිටින පුත්කලින්ගේ නිවෙස් වෙත ගොස් අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් සිදු කර තිබෙනවා. දීර්ඝකාලීන රෝගාබාධ, ශ්‍රමණාබාධ, කතන ආබාධ ඇති පුත්කලින් සහ වකුගඩු රෝගීන් සඳහා මෙම පරිත්‍යාගයන් සිදු කිරීම මෙහි විශේෂත්වයක්. මේ අතර කුරුණෑගල ඇතුළු ආශ්‍රිතව ජීවත් වන සතුන්ට පළතුරු ලබා දීමටද කටයුතු කර තිබුණා. නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද විශේෂ ජහරණ කුටියක් ඊයේ දින පොත්තලම පොලිස් ස්ථානයේ වෙත ලබා දීම සිදු කෙරුණා. රටේ උත්කත වී ඇති තත්ත්වයේ හමුවේ ගොඩකවැල ප්‍රදේශයේ ළමා නිවාසයකට ඇති වී තිබූ ආහාර හිඟයකට පිළියමක් ලෙස හසරල්ලක් නම් Facebook මිතුරු සංවිධානයක් විසින් රුපියල් 50,000ක් වටිනා ආහාර ද්‍රව්‍ය තෝගයක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ගාල්ල නගරයේ විශාල වශයෙන් ජනතාව ගැවසෙන පොදුස්ථාන රසක විශ්වවිචාරණය කිරීමේ වැඩසටහනක් ගාල්ල නගර සභාව විසින් ඊයේ දින සිදු කර තිබෙනවා. එත්සමකින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත් වෙනවා. දවසින් සිදු කරන පවත්වා දැනගන්න තුවන් www.silknews.lk අපගේ වෙබ් පිටුවට යලි කමෙමු හෙට දැස්වන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත්